මෙච්චර මේ රටේ කොරෝනා වෙද්දි මේ රට වැහිමක් නොකරන එක ගැන ඔබතුමාලගේ මතය මොකක්ද? විශේෂයෙන්ම ජනාධිපතිවරයා සංඛ්‍යා දත්ත සමග ඒවා විකෘති කරමින් ජනතාව සමග මාරාන්තික ක්‍රීඩාවක යෙදෙමින් තිබෙනවා. මොකද දැන් ඉලදරව් වී තිබෙනවා විශාල දත්ත තොරතුරු සංගවන බව. බදක් ඔබගේ මාධ්‍ය ආයතන මේක වාර්තා කරලා තිබුණා. මෙවැනි වසංගත තත්වයකදී වැදගත්ම දේ තමයි පුරෝකතන. කොහොමද සිදුවන්නේ? ඊළඟ සතියේ මොකද්ද වෙන්නේ කියලා පුරෝකතන අවශ්‍යයි. හැබැයි නිවැරදි පුරෝකතනයන්ට එන්න පුළුවන්කම තිබෙන නිවැරදි දත්ත තොරතුරු තිබුණොත් විතරයි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරනවා දත්ත තොරතුරු සංගවලා වෛරසයෙන් මගහරින්න. ඒ වගේම තමයි නිවැරදි දත්ත තොරතුරු දුන්නොත් තමයි සමාජයට මේ පිළිබඳ තියෙන වැඩිතම අවධානම පිළිබඳව අවධානය යන්නේ. හැබැයි එකක් දත්ත තොරතුරු විකෘති කරනවා. ඒ වගේම අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක කොවිඩ් මර්ධන කමිටුව කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ, ඒ වගේම මා දැක්කා සෞඛ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය ජනරාල්වරයා, ඒ වගේ මා දැක්කා සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා කැබිනට් මණ්ඩලෙදි කරන්න හදපු අදහස්, මේ ඔක්කොගෙම මතේ බවට පත් වී තිබෙන්නේ දැඩි සංචරණ සීමාවකට මේ මොහොතේ යා යුතුයි කියන. ඒ අන් කවරක්වත් නිසා නොවේ සිය ගණනක් මිනිස්සු මේ යමින් තිබෙනවා. මා දැක්කා යම් පන්සලකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාත් ප්‍රකාශ කරා කියලා වාර්තා වෙනවා සංචරණ සීමා තවත් දැඩි කරන තීන්දුවකට යා යුතුයි කියලා. සෞඛ්‍ය අංශ කියනවනම් සෞඛ්‍ය අමාත්‍යවරය කියනවනම් අග්‍රාමාත්‍යවරයාගේ අදහස ඒක වගේ ඉඟියක් දීලා තිබෙනවනම් ඒ සියල්ල පසකලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවගේ මරණත් එක්ක ක්‍රීඩාවක යෙදෙමින් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමයි ඔහු ඉන්නේ. ඔහු බැඳී ඉන්නවා ඒකට. ඒ විතරක් නෙවෙයි. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තු මොකද කරන්නේ? විහිළු ජනක අමෝනඤ්ඤ ක්‍රියාමාර්ග කියනවා. වෙඩින් එක 150 50 කරා කියනවා. PCR කරන්න පෞද්ගලිකව 6500යි. ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න 2000යි කියනවා. එහෙම නැත්නම් 60ට වැඩි අයගේ PCR කරන්න කියනවා. මේ වගේ කිසිදු යථාර්ථවාදී නොවන මේ අර්බුදයට විසඳුමක් නොවන තීන්දුව తీරන තමයි ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ගනු ලැබෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි බල කරලා කියන්නේ මේ රටේ මිනිස් ජීවිතත් එක්ක මේ මාරාන්තික සූදුව කරුණාකරලා ගෝඨාභය රාජපක්ෂ නතර කරන්න. මේ මිය යමින් තිබෙන අපේ පුරවැසියන්, අපේ ඥාතීන්, අපේ හිතවතුන්, අපේ අම්මලා තාත්තලා. ඒ නිසා මේ මාරාන්තික සූදුව ඒගොල්ලන්ට ගණන් ඉලක්කම් පිළිබඳ සූදුවක් වූවාට මේ රටේ ජනතාවගේ ජීවිතය පිළිබඳ තීරණය. ඒ නිසා අපි බල කරලා කියන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන තීන්දුව తీරනට අනුකූල වන පරිදි ජනාධිපතිවරයා තීන්දුව తీරන ගත යුතුයි. එසේ නැතුව මේ රටේ සියලු ජනාගේ ජන ජීවිතත් මේ රටත් තනි පුද්ගලයෙක් අතට සින්නක්කරව ලීලා දීලා නැහැ. අපේ රටේ පුරවැසියන්ගේ ජීවිත ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට උගස් තියලා නැති බව ගෝඨාභය රාජපක්ෂ දැනගත යුතුයි. මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ අපේ රටේ ජීවිතත් එක්ක. ඒ නිසා මම නැවතත් කියන්නේ සෞඛ්‍ය අංශින් ලබා දෙනු ලබන තීන්දුව తీරන වලට යටත්ව ගෝඨාභය රාජපක්ෂ වහම තීන්දුව తీරන ගත යුතුයි.